හෙට දවස ගැන එතරම් කලබල වෙන්න එපා. කන්දක් නැගපුවාම පල්ලමක් හම්බ වෙනවා. අද වෙනකොට ජාත්‍යන්තරයේ තුල අපේ රටට තියෙන පිළිගැනීම නැවත වාරයක් ලැබෙමින් පවතිනවා. රටේ ආර්ථිකය යම් කිසි ස්ථාවර තැනකට එමින් පවතිනවා. ආහාර උද්ධමනයේ 116 ඉඳලා 145ට අඩු වෙලා තියෙනවා. ඉදිරි අනාගතයේදී මම විශ්වාස කරනවා පොලි අනුපාතිකය තනි ඉලක්කමකට එන්න පුළුවන්කම තියෙනවා. ඉන්දියාව පෙරේද එකඟ වුණා තමන්ගෙන් ලබාගත් ණය අවුරුදු 12කින් ගෙවන්න අපිට ඉඩ කඩ දෙනවා කියලා. මේ රටේ ඉන්න ආචාර්ය මහාචාර්යතුමන්ලාට හරි කාට හරි මේ ණය ටික ගෙවන්න පුළුවන් ක්‍රමයේ මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් ලසාට්නට සල්ලි ගෙවන්න ඕනේ නැණි. ක්ලිපට් හාස්රට සල්ලි ගෙවන්න ඕනේ නැණි. පාර හදලා දෙන්න කියලා ඉවරලා විශාල උද්ඝෝෂණේ. මොකද ඒක විදේශ ආධාර යටතේ තියෙන්නේ. මේ ණය ප්‍රතිවිවගතකරණය කරනකම් සතයක්වත් පාලම් වලට දෙන්නේ නැහැ. බණ්ඩගාරයට දෙන්න සල්ලි නැහැ. දැන් බැරිම තැන මම මේ ප්‍රදේශයේ තියෙන ඔක්කොම මන්ත්‍රීවරුන්ගේ මේ ප්‍රශ්නය පෙන්නලා තව මාස දෙකක් ඇතුළතදී ලංකාවේ සියලුම පාරවල් යන්න පුළුවන් තත්ත්වයට හැදීමේ කටයුත්ත ආරම්භ කිරීම නියත වශයෙන් කරනවායි කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා. හැබැයි ඒ වෙන්නේ සැප්තැම්බර් මාසේදී මේ වැඩේ හරියයි කියලා බරපතල ලෙස අපි විශ්වාස කරන නිසා. අපේ පක්ෂේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමාගේ ආශිර්වාදේ අපේ පක්ෂේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා තිරේ පිටිපස්සේ නම් එතුමා මේ වගකීම ඉටු කරනවා. දැන් මොකද්ද කරන්නේ? පාර්ලිමේන්තුවේ ඇතුලේ කපුට කපුට කපුට. වෙනම මෙලෝ නමක් නැහැ කපුට. ඕක තමයි කියන්නේ. දෙයි හාමුදුරුවනේ පාර්ලිමේන්තුව නැති බැසිල්ටයි බය. ඇයි බය? සද්ද නැතුව ඉන්න පුළුවන් නේ. දන්නවා බැසිල් රාජපක්ෂ කරන්න ගත්තොත් වැඩේ හරියට කරනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදි ජන පෙරමුණ නැවත මුළු ලංකාව පුරාම නැගිට්ටවනවා කියන පණිවිඩය මේ වන විට ලබා දීලා තිනවා. ඒකයි බය වෙලා මේ අය කෑ ගහන්නේ.